ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින්. මෙම ධර්ම දේශනාව මිත්‍රිගල නිස්සරණ වනසෙනතුනේදී යෝගාවචර භික්ෂූන් වහන්සේලාට දේශනා කරන ලදී. දේශනාවේ මාතෘකාව අට්ඨාරස මහා විපස්සනා පළවන කොටස. තස්ස භවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනිච්චානුපස්සනං ආවින්තෝ නිච්චසඤ්ඤං පජාහති දුක්ඛානුපස්සනං ආවින්තෝ සුඛසඤ්ඤං පජාහති අනත්තානුපස්සනං ආවින්තෝ අත්ත සංඤං පජහති නිබ්බිදානුපස්සනං භාවෙන්තෝ නන්දිං පජහති විරාගානුපස්සනං භාවෙන්තෝ රාගං පජහති නිරෝධානුපස්සනං භාවෙන්තෝ සමුදයං පජහති පටිනිස්සග්ගානුපස්සනං භාවෙන්තෝ ආදානං පජහති ආරානුපස්සනං භාවෙන්තෝ ඝනසඤ්ඤං පජහති වයානුපස්සනං භාවෙන්තෝ ආයුවනං පජහති විපරිණාමානුපස්සනං භාවෙන්තෝ ධුවසඤ්ඤං පජහති අනිමිත්තානුපස්සනං භාවෙන්තෝ නිමිත්තං පජහති අප්පනිහිතානුපස්සනං භාවෙන්තෝ පනිදිං පජහති ශුඤ්ඤතානුපස්සනං භාවෙන්තෝ අභිනිවේසං පජහති අධිපඤ්ඤා ධම්මවිපස්සනං භාවෙන්තෝ සාරාදානං පජහති යථාභූත ඥානදස්සනං භාවෙන්තෝ අම්මෝහාමිනිමේසං පජහති ආදීනවානුපස්සනං භාවෙන්තෝ ආලයාමිනිමේසං පජහති පටිසංඛානුපස්සනං භාවෙන්තෝ අප්පටිසංඛං පජහති විවට්ටානුපස්සනං භාවෙන්තෝ සංයෝගාමිනිමේසං පජහති. මෙවර කෙටි වශයෙන් විදර්ශනා භාවනාව පිළිබඳව කණුණු ටිකක් පැහැදිලි කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. විදර්ශනා භාවනාවේදී විදර්ශනා භාවනාව කරන්නා වූ අවස්ථාවේදී ඒ කරන භාවනාවට භාවනාවේ එක්තරා අවස්ථාවකට ලක්ඛනාරම්මණික විපස්සනාව කියලා ව්‍යවහාරයක් වේ. මේ ලක්ඛනාරම්මණික විපස්සනාව ආරම්භයේ පටන්ම
සංස්කාරයන් පිළිබඳව තිබෙන්නා වූ නොදැනුවත්කම් නොගැලපෙන හැඟීම් නොගැලපෙන දැනීම් කෙලෙස් සහගත හැඟීම් කියන මේ අක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ප්‍රහීන වෙන හැටි සලකන්න තියෙන්නේ. මේ අනුපස්සනා නාමයෙන් කතා කරන්නේ මේ ඒ විදර්ශනාව පවත්වන්නා වූ අවස්ථාවේදී යොදන්නා වූ හිතට, ඒ කියන්නේ සල්ලක්කන චිත්ත පරම්පරාව කියලා ඒකට කතා කරන්නේ. ඒ සල්ලක්කන චිත්ත පරම්පරාව හඳුන්වන වචනයි මේ අනුපස්සනා කියලා සඳහන් වෙන්නේ. මේ අනුපස්සනා කියන වචනයේ තේරුම පැහැදිලි වශයෙන් ගන්නවන අනුපස්සනා කියන නැවත පස්සනා නුවණින් බැලීම, නුවණින් සැලකීම. එතකොට සල්ලක්කන කියන සැලකීම ප්‍රකට කරලා දැන ගැනීම කියන මේ තේරුම මේ වෙන්නේ. මේ අනුපස්සන වාසයෙන් සඳහන් වන දැනීම් කොටස්, සැලකීම් කොටස් සූත්‍ර දේශනාවේ කීප ආකාරයකින් තියෙනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා ওই විදිහට තුන් ආකාරයකින් බොහෝ තැන් වල සඳහන් වෙනවා. අනිත්‍යානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්මානුපස්සන. එතකොට සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන ඒ කොටස් හතරටම සඳහන් වෙන්නේ අනුපස්සනා කියන නාමය. මේ අනුපස්සනාව මේ විදියට ඇතැම් තැනක තුනකට තියෙනවා, ඇතැම් තැනක හතරකට තියෙනවා. කියන්නේ අනිච්චානුපස්සන, අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා ඔය විදියට හතර ආකාරයකට තියෙනවා. සමහර තැනක මේ අනුපස්සනා වශයෙන් සඳහන් වෙන සැලකීමේ ක්‍රමය අනුපස්සනා නාමයේ නැතුව අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්නතෝ සල්ලතෝ ආබාධතෝ කියලා ඔය විදියට සූත්‍ර දේශනාවල 11 ආකාරයකින් පෙන්වන කරනවා. ඒවත් මේ විදර්ශනා ඥානයේ විදර්ශනා හිත් පරම්පරාව පවත්වන හැටි ඒ පුජ්‍යලයන්ට ඒ පුජ්‍යලයන්ගේ අදහස් අනුව ඒ පුජ්‍යලයන්ට ගැළපෙන හැටියටයි ඒ දේශනාවල් පවත්වලා තියෙන්නේ. එතකොට ආනාපාන සූත්‍රයේ ඒ හතර ආකාරයකට සඳහන් වෙන ඊළඟට සත්තානුපස්සනා කියලා අනුපස්සනා සතකටත් සඳහන් වෙන. මෙතන අපි අද මාතෘකාවසයෙන් ලැබුවේ ඔය හැම එකක්ම වාගේ එකට කැටි කරලා තේරුම් කර දීමට බලාපොරොත්තු වෙන අට්ඨාරද මහා විපස්සනා කියන මේ විපස්සනා ක්‍රමයයි. විදර්ශනා භාවනාව කරන යෝගාවචරය ඇතැම් විටක මේ ත්‍රිවිධ අනුපස්සනාවල් අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ අනුපස්සනාවල් තුනෙන් කාර්ය සම්පූර්ණ කරගන්නවා. සමහර යෝගාවචරය අරියත්වයක් සම්පූර්ණ කරගන්නවා මේ තුනෙන්. ඒ තුනම මදි වෙනවා සමහර විටක. ඒ අතර සමහර විටක හතර ආකාරයකින් සිහි කිරීමෙන් චූල සංහා සංකය සූත්‍රයේ සඳහන් වෙන්නේ සෝ වේදනාසු, සෝ තාසු වේදනාසු, අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති. ඔන්න ඔය විදිහට සඳහන් වෙනවා.
එතනිනුත් ඒ ටිකෙනුත් අරහත්වේ කුළු ගන්නලා තියෙනවා. ඊළඟට එයින් සම්පූර්ණ නොවන ඇත්තන්ට සත්තානුපස්සන මේ මුලින් කියාපු කොටස් හත කියන්නේ අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සන, නිබ්බිදානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිච්ඡග්ගානුපස්සන මේ කොටස් හතෙනුත් සමහරු සම්පූර්ණ කරගන්න. උපරිමාර්ග භාවනාව සම්පූර්ණ කර ගැනීමට විශේෂයෙන් මේ 18 සමහා විපස්සනාව අවශ්‍යයි. විදර්ශනාව සම්පූර්ණ කර ගැනීමට 18 සමහා විපස්සනාව ඉතාම ප්‍රයෝජනයි. එතකොට මේ විපස්සනා ක්‍රමය කියන්නේ මේ ලක්ඛනාරම්මණික විපස්සනාව කියලා නේ අපි මුලින් සඳහන් කළේ. මේ ලක්ඛනාරම්මණික විපස්සනාව පවත්වන පිළිවෙල සම්බන්ධව මේ 18 ක්‍රමය සම්පූර්ණ කිරීමට අද එක දවසකින් පුළුවන් වෙන්නේ නැහැ. සමහර වෙලට දවස් කීපකින් සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා ඇති. හොඳට සිහිය යොදාගෙන තමන්ගේ භාවනාවල් සම්පූර්ණ කර ගැනීමට උපකාර වන මේ විපස්සනා ක්‍රමය තමන් තුළ හොඳට දියුණු කර ගැනීමට අදිෂ්ඨාන කරගෙන මේ දේශනාවට කම් යොමු කරගන්න හැටියට මතක් කරගන්න. දෙවතර ලක්ඛනාරම්මණික විපස්සනාව කියුවාම මේ ලක්ෂණයන් අරමුණු කරගෙන පවත්නා වූ විදර්ශනාවයි. බුදුරජාණන් වහන්සේ වෙන තැනක දේශනාවල් කළා තියෙනවා. සෝත පික්කවේ බික්ඛු අභිඤ්ඤේ ධම්මේ අපරිජාන අභිඤ්ඤේ ධම්මේ අනභිජාන පරිඤ්ඤේ ධම්මේ අපරිජාන අභබ්බෝ නියාමං ධම්මං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං කියලා දේශනාවක් වෙන තැන්වල සඳහන් වෙනවා. අභිඤ්ඤේ ධර්මය අභිජානනේ විජේජයෙන් දැන ගැනීම කරන්නේ නැතිව පරිඤ්ඤයේ ධම්මේ පරිඤ්ඤය ධර්මයන් විජේජයෙන් පරිඥාණයේ දැනීම සම්පූර්ණ දැනීම සම්පූර්ණ කරගන්නේ නැතිව මේ නියාම ධර්මයකට නියාම කියන්නේ මාර්ග ධර්මයකට පැමිණෙන්න කුසල ධර්මයන්නේ සම්පූර්ණ භාවයකට පැමිණීමට අභව්‍යේ අභම්මෝ අනියමන් ධම්මං ඔක්කමිතුං කුසලේසු ධම්මේ නියාමයේ කියන ලෝකෝත්තර ධර්මයකින් නියම වීම සංඛ්‍යාත තත්වයකට පැමිණීමකට අභව්‍යේ කියන කවුද අභව්‍ය අභිඤ්ඤා පරිඤ්ඤා කියන මේ දෙක සම්පූර්ණ නොගත්තු යෝගාවචරය. එතකොට යෝගාවචරයට අභිඤ්ඤාව සම්පූර්ණ විය යුතුයි, පරිඤ්ඤාව සම්පූර්ණ විය යුතුයි. අභිඤ්ඤාව සම්පූර්ණ වීමටත්, පරිඤ්ඤාව සම්පූර්ණ වීමටත් ලක්ඛනාරම්මණික විපස්සනාව හොඳට පැහැදිලිව හිතේ තැම්පත් කරගත යුතුයි. එතකොට මේ අභිඤ්ඤය කිව්වේ මොකද්ද? පරිඤ්ඤය කියේ මොකද්ද? අභිඤ්ඤය ධර්ම. දැනගත යුතු විශිෂ්ට ඥාණයෙන් දැනගත යුතු ධර්ම අභිඤ්ඤය ධර්ම. පරිඤ්ඤය කියන්නේ ඒ විදියෙම විශිෂ්ට වූ ඥානේ පැතිර දැනගත යුතු ධර්ම. එතකොට අර ලක්ෂණ අවබෝධය කියන එකයි මේ වචන දෙකෙන්ම සඳහන් වෙන්නේ. පඤ්චත්ත ලක්ඛණ අවබෝධයයි සාමඤ්ඤ ලක්ඛණ අවබෝධයයි කියන මේ දෙකයි මේ වචන දෙකෙන් ගන්න. විදර්ශනාව පවත්වාගෙන යන අවස්ථාවේදී විශේෂයෙන් සලකන්න තියෙන්නේ සමාධිය. ප්‍රඥාව සම්බන්ධ කරගත්ත සමාධිය හොඳට වැඩෙන්න ඕන. ඒ වැඩෙන සමාධියට ප්‍රඥාව නිතරම කිට්ටු වෙන්න ඕන. ඒ කියන්නේ සමාධිය
දෙවනුව තියාගෙන ප්‍රඥාව මූලිකව තියාගෙන කටයුතු කරන්න ඕන විදර්ශනා කාර්යයේදී. විදර්ශනා කාර්යයේදී ප්‍රඥාව මුල් වෙන්න ඕන. එතකොට අර ලක්ෂණ රම්මනික විපස්සනා මේ කිව්වේ ප්‍රඥාවට කියන නම. ඒක සම්පූර්ණ වීමට සමාධිය නැතුව බෑ. ඒ නිසා නොකඩවා සමාධියක් ලබා ගන්න ඕන. හතරෙන් පතර කඩවෙමින් සමාධිය යනවා නම් ඒත් දුර්වලයි. සමාධිය කඩවෙන්නේ මොක් නිසාද? සමාධිය කඩවෙන්නේ මේ නිවරණ නිසා. හැකිත අඳුරට මේ විදර්ශනා භාවනාව යෙදෙන පින්නතුන් නොකඩවා සමාධිය රැක ගන්න මහන්සි ගන්නවා. සමාධියට බාධක වෙන නිවරණයන් ඒක අවුල් කරගන්නේ නැතුව සමාධිය රැක ගන්න ඕන. ඒ විදිය සමාධිය රැකගෙන යන අවස්ථාවේදී තමයි අර ප්‍රඥාව මූලික වෙලා මේ ලක්ෂණ ආරම්භනික විපස්සනාව සම්පූර්ණ කරගන්නද පුළුවන් වෙන්නේ. එතකොට ඒ ලක්ෂණ ආරම්භනික වශයෙන් අර පඤ්චත් ලක්ෂණයයි සාමාන්‍ය ලක්ෂණයයි කියන මේ දෙක සම්පූර්ණ වෙන්න ඕන. පඤ්චත් ලක්ෂණය කියන්නේ මුලින්ම විදර්ශනාව කරන්නා වූ පින්නතාට සමාධිය සම්පූර්ණ වේ සමාධිය හොඳ සම්පූර්ණ වෙනකොට ඒ තමන් කර්මස්ථානයට ගත්ත අරමුණු කොටසෙහි ප්‍රකටව දැනෙන අරමුණු කොටසක් තමන් ඉදිරිපත් කරගන්නේ. කියන්නේ කර්මස්ථාන රහසක් තියෙනවා තියෙන්න පුළුවන්. එයින් තමන්ට හොඳට ප්‍රකටව දැනෙන කොටසකට හිත යොදා ගන්න. ඒ හිත යොදා ගන්න අවස්ථාවේදී ඒ හිත එතකොට සංඛාරයන් අරමුණු කරගෙන ඒ හිත පවතින්නේ. සංඛාරයන් අරමුණු කරගෙන පවතිනා වූ මේ හිත සමාධියෙන් තැම්පත් කරගන්න. තැම්පත් කරගත්ත හිත අර අරමුණු වෙච්ච සංඛාර කොටසට හිත යොදාගෙන ඒ හිත යොදාගෙන ඒ සංඛාර කොටසේ හිත යොදාගෙන ඉන්න අවස්ථාවේදී ක්‍රමයෙන් හිත තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන හිත ඇතම් විටක අර ක්ෂණික සමාධි තත්ත්වෙන් තැම්පත් වෙන්න මොකක්ද? ඇතම් විට යෝගාවචරයා පුරුදුකාරයෙක් නම් අර්පණා සමාධිය නොතියට තැම්පත් වෙන්න කරගන්නට පුළුවන්. ඔය කොයි සමාධියකින් හරි හිත හොඳට සම්පත් වෙලා තියෙන්න ඕන. ප්‍රඥාවේ කාර්යය සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙන්නේ එවිටයි. එහෙම නැතුව සමාධිය නියමන්නවට නැත්නම් කඩ වෙනවා නම් කැඩි කැඩි යනවා නම් අර ප්‍රඥාවේ කාර්යය නියමන්නවට කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ. එතකොට සමාධියක් නැහැ ප්‍රඥාවක් නැහැ. මෙන්න මේ පාඩුව නොවෙන්ද නියම අන්දමට කර්මස්ථාන කොටසේ හිත යොදා ගන්න පුරුදු කරගන්න. එතකොට මේ විදිහේ පුරුදු කරගත්ත යෝගාවචරයාට ඒ එක් කිස් ගහක් වුණත් සෑහෙනවා. එතකොට ආනාපාන දෙකෙන් තමන්න හොඳට ප්‍රකටව දැනෙන හුස්ම ඇතුල් වීමේ පිට වීමේ ක්‍රමයක් තිබෙනවා නම් හොඳට ප්‍රකටව දැනෙන අන්දමට එතෙන් හිත යොදාගන්න. එතකොට වෙන යම් කිසි ශරීර කොටසකට හරි හිත යොදාගෙන සිටින්න ඕන. එතකොට සමාධිය රැකෙන්න පුළුවන්. සමාධිය රැකෙනකොට මේ කියන අන්දමට ප්‍රඥාවේ කාර්ය සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙනවා. මේ ළඟට අපි හිතන්නට ඕන අර මුලින්ම ලැබෙන්න ඕන අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණයන් වැටහිම නෙමෙයි මුලින් වෙන්න ඕන. විදර්ශනාවේදී විදර්ශනාව සම්බන්ධව කතා කරනකොට බොහෝ විට අනිච්ච වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ සංස්කාරයන් තේරුම් ගැනීමයි කියලායි කතා කරන්නේ. නමුත් මේ විදර්ශනාව ක්‍රමානුකූලව යන්න ඕන නිසා පළමුවෙන්ම අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණයන් නොව පච්චත්ත ලක්ෂණේ කියන පච්චත්ත ලක්ෂණේ කියන ඒ
සංස්කාර කොටසට අයිති පුද්ගලිකව අයිති ලක්ෂණයට හිත යොදන්නට ඕන. එතකොට ඒකයි පළමුවෙන් ප්‍රකට වෙන්න ඕන. උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් පඨවි ධාතු කොටස සම්බන්ධව අපි කල්පනා කරමු. තමන් මොන කොටසකට හරි යොදාගෙන භාවනා කරන්න අවස්ථාවේදී රූප කොටසකදී මුලින්ම තමන්ට වැටහෙන්න ඉඩ තියෙන රූප පඨවි කොටස. පඨවි කොටස වැටෙනකොට පඨවි කොටස වැටෙන්න ඕන පඨවි කොටසට ආයිති කුජලික ලක්ෂණයෙන් වැටෙන්න ඕන. අනික දුක්ඛනාත්ම කියන ලක්ෂණ වශයෙන් නෙමෙයි. ඒක දෙවනුවයි වැටෙන්නේ. මුලින් වැටෙන්න ඕන පඤ්චත්ත ලක්ෂණේ කියන කුජලික ලක්ෂණය. පඨවි ධාතුව සම්බන්ධව වැටෙන්න ඕන ඡන්ද ලක්ෂණය. ආපෝ ධාතුව පිළිබඳව වැටෙන්න ඕන පග්ගරණ ලක්ෂණය. තේජෝ ධාතුව පිළිබඳව වැටෙන්න ඕන පාඨක ලක්ෂණය. වායෝ ධාතුව පිළිබඳව වැටෙන්න ඕන සමුදීරණ ලක්ෂණය. සමුදීරණ ලක්ෂණය කියන්නේ චාරණ ගතිය, එළවෙන ගතිය, හට මෙහාට යන ගතිය. මෙන්න මේ විදිහට මේ ලක්ෂණ වලට කියන්නේ පඤ්චත්ත ලක්ෂණ. එතකොට චිත්තේ පඤ්චත්ත ලක්ෂණය මොකද? අරමුණු දැනීම. අරමුණක් දැනීම පස්සේ නාම ධර්මයන් වශයෙන් ලැබෙන පස්සේ පුජ්‍යලක ලක්ෂණය මොකද්ද? ස්පර්ශය, අරමුණේ රස විඳීම. මෙන්න මේ විදිහට ඒ දේවල් පිළිබඳව පුජ්‍යලක ලක්ෂණ ඉස්සෙල්ලා වැටහෙන්න ඕන, මුලින් වැටහෙන්න ඕන. ඒ මුලින් ඒ විදිහට වැටහෙනකොට ඒ ධාතු ලක්ෂණ සම්පූර්ණයෙන් වැටහිලා හිටිනවා. සම්පූර්ණයෙන් ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා ධාතු ලක්ෂණය. මේ ධාතුවේ ලක්ෂණය මේකයි, මේ ධාතුවේ ලක්ෂණය මේකයි, මේ ධාතුවේ ලක්ෂණය මේකයි. ධාතු ලක්ෂණය හොඳට වැටහෙනකොට ඒක උපකාර වෙනවා සාමාන්‍ය ලක්ෂණය කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ සාමාන්‍ය ලක්ෂණය කියලා ඒකට කියන්නේ. ඒ සාමාන්‍ය ලක්ෂණය කියන එකේ තේරුම පොදු ලක්ෂණය. සියලුම සංස්කාර ධර්මයන්ට අයිති ලක්ෂණ තුනයි ප්‍රධාන වශයෙන්. මොකද්ද? අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුනයි සාමාන්‍ය ලක්ෂණය. මෙන්න මේ විදිහට විදර්ශනා භාවනාව කරන්න අවස්ථාවේදී පළමුවෙන් පඤ්චත්ත ලක්ෂණය අවබෝධ වුණයින් පස්සේ හිත යොමු කරන්න ඕන සාමාන්‍ය ලක්ෂණය. එතකන් ඒවා සම්පූර්ණයෙන් වැටහෙන තුරු ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වලට හිත යොදන්න උවමනා නැහැ. ඇතම් විට ඇතම් යෝගාවචරයන්ට පැරණි පුරුදු අනුව උපනිශ්‍රේ බහුල වශයෙන් තිබෙන්නා වූ යෝගාවචරයන්ට ඇතැම් විටක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයක පාඩට වැටෙන්න පුළුවන්. ඒ ඇත්තන්ට ඉක්මනින් පුළුවනි අවබෝධයක් කරගන්න ඥාන කෘතිය සම්පූර්ණ කර ගැනීම. ඒ විදියට හැම කෙනෙක්ම හිතන්නේ අද නරකයි. අනිත්‍යක තමන්ට සදර පුරුද්දක් නැහැ කියලා පසුබට වෙන්නත් නරකයි. තියෙනවා කියලා ඉස්සරහට පනින්නත් නරකයි. මේකේ මධ්‍යස්ථව නියම ක්‍රමයට කටයුතු කරනකොට විදර්ශනාව පවත්වන අවස්ථාවේදී මේ ලක්ෂණ පඨවි ධාතු ආදීන්ගේ පඤ්චස්ක ලක්ෂණ වැටහිගෙන ඊළඟට අනිත්‍ය ලක්ෂණාගේ වැටහෙනවා නම් වැටහෙන පිළිවෙලට හිත යොදවට කමක් නැහැ. සම්පූර්ණ කර ගැනීමට නම් තමන් මේ රූප කොටස් පිළිබඳව පඤ්චත්ත ලක්ෂණය තේරුම් ගන්න ඕන. ඒ කොටස් වලට ආයිති ලක්ෂණය තේරුම් ගන්න ඕන. බොහෝ විට විදර්ශනා භාවනා කරන යෝගාවචරයන්ට ඒවා වැටහෙනවා. දැන් විදර්ශනා භාවනාව වෙනියන අවස්ථාවේදී ශරීරයේ තද වෙන ගතියක් දැනෙනවා. ශරීරයේ තද වෙන ගතියක් දැනෙනවා. ශරීරයේ ඇඹරන ගතියක් තියෙනවා. ශරීරයේ දවන ගතියක් වැටහෙනවා. ශරීරයේ
වෙන් වෙන් වෙන ගතියක් තියෙනවා. එකට ඒකාබද්ධ වෙන ගතියක් තියෙනවා. වැగిරෙන ගතියක්. කොයි විදිහට දැනෙන අවස්ථාවල් තියෙනවා. ඒ වැටෙන්නේ මොකද්ද මේ පඤ්චස්ත ලක්ෂණ. ධාතුන් පිළිබඳ පඤ්චස්ත ලක්ෂණ. අරමුණට හිත පනින්නා වගේ දැනෙනවා. එතකොට අරමුණකට සම්බන්ධ වෙනවා, යෑවෙනවා වගේ දැනෙනවා. ඔන්නෝ විදියේ නාම සම්බන්ධවත් ඔය විදියට අවබෝධ ඇති වෙනවා. ඒවා පඤ්චස්ත ලක්ෂණ. ඒ පඤ්චස්ත ලක්ෂණ හොඳට සම්පූර්ණ වෙනතුරු සාමාන්‍ය වැඩ විදර්ශනා භාවනා කර නැත්තම් ඒවා හොඳට ප්‍රකටව දැනෙනතුරු ඉස්සරහට මනින්න යන නරකයි. මහන්සියෙන් අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ලක්ෂණය ඉස්සරහට ගන්න යන නරකයි. ඒක තාමස්භාවක් පැමිණෙනවා. පඤ්චස්ත ලක්ෂණ හොඳට වැටහිගෙන වැටහිගෙන යනකොට ඔන්න ඒ ධර්මයන් පිළිබඳව ඒ ධාතු වශයෙන් ඒ කොටස් වැටහෙනකොට එකක් එකක් පාසා වෙන් වෙන්ව වැටහෙන්න පටන් ගන්නවා. වෙන් වෙන්ව වැටහෙන්න පටන් ගන්නවා. ඒ වෙන් වෙන්ව වැටහෙන්න පටන් ගන්නකොට අන්න අවස්ථාව සැලසෙන මේ ත්‍රිලක්ෂණ අනුපස්සනාවට. එනිසා ඉක්මන් වෙන්නේ නැතුව භාවනා මාර්ගයේ හිත යොදාගෙන යන්න. මෙන්න මේ විදිහට පඤ්චස්ත ලක්ෂණය කරගෙන යන්න අවස්ථාවේදී ඊළඟට කරන්නා වූ අනුපස්සනාවයි මේ ත්‍රිලක්ෂණ අනුපස්සනාව මුලින් තියෙන්නේ. මේ දේශනාවේ කොටස් 18ක් සඳහන් වෙනවා. අනුපස්සනා 18ක් සඳහන් වෙනවා. අත්තරද මහා විපස්සනා කියලයි සඳහන් වෙන්නේ. බොහෝම අටුවා පොත්වල මේ කර්මස්ථානයේ ගෙන යන යෝගාවචරයන් සම්බන්ධව දියුණු වෙච්ච ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන්න සූදානම් ස්වභාවයක් තියෙන යෝගාවචරයන් හඳුන්වන්නේ අත්තර සමා විපස්සනාවන්හි වැඩ කරන යෝගාවචරයන්. හිත යොදන යෝගාවචරයන් කියන. එබඳු ඇත්තන්ට ඉක්මනින් වහාම ප්‍රතිඵල සම්පූර්ණ කරගන්නට පුළුවන්. ඒ නිසා මේ විපස්සනා 18 ක්‍රමයෙන් තේරුම් අරගෙන තමන් තුළ දියුණු කර ගැනීමට මහන්සි ගැනීමයි මේ යෝගාවචර පිළිසට අද මතක් කරන්න තියෙන්නේ. එයින් අද අනිච්චානුපස්සනං භාවෙන් නිච්ච සංඥං පජහත් දුක්ඛානුපස්සනං භාවෙන් සුඛ සංඥං පජහත් අනත්තානුපස්සනං භාවෙන් අත්ථ සංඥං පජහත් කියන මේ ත්‍රිවිධ අනුපස්සනාව පිළිබඳව කෙටි තේරුමක් මතක් කර දෙන්න අද බලාපොරොත්තු වෙනවා. අනිච්චානුපස්සනං භාවෙන්තෝ නිච්ච සංඥං පජහති. අනිච්චානුපස්සනං වදන්නා වූ යෝගාවචරය නිච්ච සංඥං පජහති. නිච්ච සංඥාව දුරලයි ඈත් කරයි. ඒක තේරුම අප්‍රකට නැඳුට ප්‍රතිත්හයි. අනිච්චානුපස්සනං භාවෙන්තෝ අනිච්චානුපස්සනාව වඩන්නා නිච්ච සංඥං පජහති. නිච්ච සංඥාව දුරු කරයි. අනිත්‍ය සංඥාව හොඳට අනිත්‍ය භාවනාව හොඳින් සම්පූර්ණ කරගෙන යන්නා වූ අවස්ථාවේදී ලැබෙන්නා වූ ප්‍රතිඵලය මොකද්ද? හිත ඇතුලේ අනන්ත අපරිමාණ කාලයක් මුළුල්ලේ පැතිරීගෙන ඉතිරීගෙන ස්ථිර වෙලා තිබුණා වූ නිත්‍යය, නිත්‍ය කියන සංඥාව, නිත්‍යය කියලා හැඟීම, හැඳිනීම පජහති. අයින් කරනවා, අයින් වෙනවා ඒ වෙලාවේ. ඒ කියන්නේ අයින් වෙනවා කියන්නේ තාවකාලිකව අයින් වෙනවා. එතකොට අපට මෙතන හුඟා විස්තර කරන්න තිබෙනවා. නමුත් ඒ තරම්ම මේ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වචන දෙක ගැන. කෙටි විස්තරයක කරන්නේ
අනිත්‍යානුපස්සනාව කියන එක කෙටියෙන් දන්නවා කවුරුත් අනිත්‍යස්ස අනිත්‍යන්ති අනුපස්සනා අනිත්‍යානුපස්සන අනිත්‍යස්ස අනිත්‍යන්ති අනුපස්සනා අනිත්‍යානුපස්සන හොඳ තේරුමක් ඇගෙදීන්නේ අනිත්‍යස්ස අනිත්‍ය වූ පංචස්කන්ධයාගේ සංගත ධර්මයාගේ ධර්ම සමූහයාගේ අනිත්‍යං ඉති අනුපස්සන අනිත්‍යය අනිත්‍යය කියලා අනුපස්සන නැවත නැවත සලකා බැලීම අනිත්‍යානුපස්සන අනිත්‍යානුපස්සන නම් වේ මේ භාවනාව කරන මේ අවස්ථාවට එනකොට යෝගාවචරයාට මොකක් දොරට හිතේ තැම්පත්කම තියෙනවා අර පංචස්ස ලක්ෂණ අවබෝධ වෙලා දැන් තියෙනවා සංකත ධර්මයන් සම්බන්ධව කෙටියෙන් හැඳිනීමක් ධාතු වශයෙන් වැටහීමක් තියෙනවා වැටහීමක් ධාතු වශයෙන් තියෙන නිසා මේවා මේ සංකත ධර්මයන් සම්බන්ධව තත්ත්වයේ තේරුම් අරගෙන තියෙන නිසා මේ අනිත්‍යානුපස්සනාව මෙතෙන්ට හොඳට ගැළපීලා හිතට එනවා ගැළපීලා හිතට එන ස්වභාවයක් තියෙනවා මේ අනිත්‍ය අනුපස්සනාව හොඳ ප්‍රඥාසහගත ක්‍රියා සමූහයක් ක්‍රියා සමූහය ඥාන කොටින්ම කියනවනම් ඥාන කරින්මය ක්‍රියා සමූහය මේ ඥානමේ ක්‍රියා සමූහය විරුද්ධයි නිත්‍ය කියන මේ හැඟීමට සංඥාවට නිත්‍ය සංඥාන් කිව්වහම අපි සංඥා කියන්නේ හැඳිනීම ඒ හැඳිනීම විතරක් ගන්නෙ නැහැ එහෙමනම් සංඥා චිත්ත දිට්ඨි නිත්‍ය සංඥා නිත්‍ය චිත්ත නිත්‍ය දිට්ඨි එන අවස්ථා තුනම අපට සම්බන්ධයි සත්‍යයන්ට නිත්‍ය සංඥාව තියෙනවා නිත්‍ය හිත් පහළ වෙනවා නිත්‍ය දිට්ඨි පහළ වෙනවා නිතර පහළ වෙන ගතියක් තියෙනවා එතකොට සංඥාව කියන්නේ හැඳිනීම ඒ හැඳිනීම මිත්‍යා සංඥා කියලා ඒවට කියන්නේ. මිත්‍යා සංඥාවක් අරගත්තාම නම් යම්කිසි අරමුණක් සම්බන්ධව වැරදි යන්නවට හැඳිනීම ඇති කරගන්නවා. වැරදි හැඳිනීම ඇති කරගන්න බොහොම භයානක දෙයක්. ඒ පුද්ගලයන් සම්බන්ධව, දේවල් සම්බන්ධව, මේ ධර්මයන් සම්බන්ධව වැරදි හැඳිනීම ඇති කරගන්නවා. මුලින් මේ වැරදි හැඳිනීම මෙයා මෙහෙමයි මේක මෙහෙමයි මේ දේ මෙහෙමයි කියලා හැඳිනීමක් ඇති කරගන්න. එකතරයක් සංඥාව ඇති කරගත්තාම දෙවෙනි සැරේ ඒ සංඥාව ඇති වෙනකොට තවත් ඒක තර වෙනවා. තුන්වෙනි සැරේ ඒ සංඥාව ඇති වෙනකොට තවත් තර වෙනවා. තවත් දියුණු වෙනවා. මේ සංඥාව මේ විදිහට සිය දහස් වරක් ඒ අරමුණ දිහාව බලන්න සිය දහස් වරක් නොයෙක් තැන් වලින් නොයෙක් ලකුණු අරගෙනයි මේ සංඥාව පහළ වෙන්නේ. එතකොට එක අරමුණක් පිළිබඳව වැරදි අන්දමට ලකුණු ගත්තොත් සිය දහස් වරක් මේ දෙය කොයිතරම් නරකට හිතේ හැඳිනීම වෙලා තිබෙයිද මේ විදිහට ඇතිවෙච්ච මිත්‍යා සංඥාව දියුණු වුණාම ඒ දියුණු වෙච්ච මිත්‍යා සංඥාව කඩන්න බොහොම අමාරුයි. කොයිතරම් කිව්වත් කඩන්න අමාරුයි. අන්තිමේදී මිත්‍යා සංඥාවෙන් නවතින්නේ නැහැ. ඒ මිත්‍යා සංඥාව පෙරලා ගන්නවා මිත්‍යා චිත්තයට. හිතම පහළ වෙනවා අන්තිමේදී. අර හැඳිනීම සංඥාපූර්වකයි හිත. ඊළඟට චිත්තපූර්වක සංඥාව ඇති වෙනවා. අර සංඥාව මේකට සම්බන්ධ කරන චිත්තපූර්වක සංඥාව.
හිත මුල් කරගෙන ජීවෙනවා ඊළඟට අරිට වඩා මේක දිනුනු ඒ ගත්ත අරමුණ වැරදි යන්නමට ගත්ත අරමුණ කොයිතරම් භයානකද අන්තිමේදී දිට්ඨි තත්වයටත් පෙරෙන්නේ එතෙන්දී ඒ දිට්ඨි තත්වයට පෙරළුණයින් පස්සේ කවුරු කිව්වත් ඒක වළක්වන්න බෑ මොනාන්දමකින් කිව්වත් ඇයි මට මේක පේනවනේ හොඳට කවුරු කිව්වත් මම මේක ගන්නෙ නෑනේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවා බුදුරජාණන් වහන්සේ ළඟදීවත් මම වගේ කතාව බාරගත්තා මට පේනවා හොඳට මට හොඳට මේක පේන මට හොඳට ධර්මයේ දිනන මම මොඩෙක් නෙවෙයි මම ඥානවන්තේ මට මේක හොඳට මම බලන තාලට කාටවත් පේන්නේ නැති දෙයක් මේක වරද කියලා අනුන්ට දොස් කියන්නේ සමහර විට බුදුරජාණන් වහන්සේට දොස් කියන්නේ අර සත්‍යක වගේ උදවිය ඉතින් මෙන්න මේ தத்துவයට ගිහිල්ලයි මේ දේවල් දෙන්නේ මේ සංගීම් පිටිවිලි දෘෂ්ටි මෙන්න මේවා අනිත්‍යානුපස්සනාව දිනු කරනකොට මේ සංඥාවේ හිටන් සංඥා චිත්ත දිට්ඨි කියන මේවා කැඩිලා යනවා මම තමන්ගේ ඕන තමින් මේවා කඩා ගන්නවා එතකොට මේක කඩා ගැනීමට තවත් හිතන්න දෙයක් තියෙනවා මොකද මේ නිත්‍ය ගතිය නිත්‍ය කියන හැඟීම ඇති වෙන්නේ අනිත්‍ය සංඥා අනිත්‍ය අනුපස්සනාව නැති නිසා මේ අනිත්‍ය කියන හැඟීම සම්පූර්ණ නොවීමට කරුණු දෙකක් තියෙනවා ඒක හොඳට හිතේ තබා ගන්න අපට අවශ්‍යයි මේ නිත්‍ය කියන හැඟීම කඩා දැමීමට නමුත් අපේ අඩුපාඩුවක් නිසා මේක තාම තියෙනවා කොච්චර බණ කිව්වත් බණ ඇරුවත් ඒකත් හැකීමයි තියෙනවා සමහර විට සමහරුන්ට කැඩිලා යනවා ඉංගල යනවා නමුත් ආයතරයක් එනවා මේකට කරුණු දෙකක් තියෙනවා මේ අර ධාතු වශයෙන් කර්මස්ථානයට ගත්ත දේවල් ධාතු වශයෙන් හොඳට වැටහෙනකොට ඒ කොටස් එකක් පාසා වෙන් වෙලා වැටහෙනවා එතකොට පඨවි ධාතු මේකයි ආපෝ ධාතු මේකයි තේජෝ ධාතු මේකයි කියලා ඒ ධාතුන්ගේ ස්වභාවය වෙන් වෙලා වැටහෙනවා ඒ වෙන් වෙලා වැටහෙන අවස්ථාවේදී ඒවයි ඇතිවීම නැතිවීම දෙකත් ඒ එක්කම අර වෙන් වෙලා වැටහෙනකොට හිතට වැටහෙන ගතිය තියෙනවා වැටහෙන්න ඕන නමුත් මේ ඇතිවීම නැතිවීම දෙක සලකන්නේ නැහැ එකක් වශයෙන් සලකන්නේ මේ අර විදියට ධාතු වශයෙන් සලකලා පුරුදු වෙච්ච එක්කෙනාට උදයබ්බය වශයෙන් ඇති වෙන මේ ඇතිවීම නැතිවීම දෙක හොඳට තේරුම් ගන්න පුළුවන් ඒක මෙනෙහි කරන්න පුළුවන් වෙනවා ඒක මෙනෙහි කරනකොට අර එකක් වශයෙන් හිතට අරගෙන තිබිච්ච දේවා එකක් මේක එකක් මේක නැති වෙන්නේ නැතුව ඔහොම තියෙන එකක් වශයෙන් සලකගෙන හිටියේ මේක අර අනිත්‍ය තත්වය වහගෙන ඉන්නේ වහගෙන වැහිමට හේතු කරුණ දෙක මොකද්ද මේ ඇතිවීම නැතිවීම දෙක මෙනෙහි නොකිරීම එකක් හරි එක අර එකක් වාගේ ස්වභාවයෙන් හිතන ගතිය වැහිලා කියන එක. එතකොට මේ දැන් අපි සලකලා බලමු හොඳට උදාහරණයක් වශයෙන් කිස් ගහක් අරගෙන භාවනාවන් කියේ. කිස් ගහ. එහෙම නැත්නම් ආනාපාන නිමිත්තට හිත යොදාගෙන භාවනා කරනවා. එතකොට අර කිස් ගහ මේ ආනාපාන වශයෙන් ලැබෙන උස්ම මේවා එකක් වශයෙන් මුලින් වැටහෙන්නේ එකක් වශයෙන් ඒ එකක් වශයෙන් වැටහිච්ච එක අර ධාතු වශයෙන් වැටහෙනකොට පඨවි ධාතු කොටස් මේකේ තියෙනවා දැන් යන්නේ දැන් ආනාපානේ වැටහෙන්නව අවස්ථාවේදී
හුස්ම ඇතුල් වෙන්නා වූ පිට වෙන්නා වූ අවස්ථාවේදී ඒ හුස්ම පිට වෙන කොටත් ඇතුල් වෙන කොටත් හැපිගෙන ඇතුල් වෙනව හැපිගෙන පිට වෙන හැපෙන්නේ මොකද පටවිදාව නේද පටවිදාව දු සද්ද ලක්ෂ එයාට මෙයාට සමනි වායු දහස් වෙනවා මොනසුම් වශයෙන් සීතල වශයෙන් දැනෙන්නේ තේජෝ දහයක් එතකොට ඒ එක්කම අර පටවි ධාතු කොටස් සම්බන්ධ එන ආපෝ ධාතු මෙන්න මේ කොටස් වල විදිහට ධාතු වශයෙන් ඒ ධාතු වශයෙන් වැටෙනකොට මෙතන එකක් නෙමෙයි ගොඩක් ගොඩක් නම් ඇතිවීම නැතිවීම තියෙනවා එතකොට ඇතිවීමයි නැතිවීමයි කියන මේ දෙක හොඳට හිතට වැටෙනවා හොඳට හිතට වැටෙනකොට ඇතිවීම නැතිවීම දෙක ඊළඟට ඉරටුමිතියක් සම්බන්ධව කල්පනා කළාම ඉරටුමිතියක් ගත්තාම ඒක ඉරටුමිතියක් එකන එකක් නමුත් ඒක එකක් සම්පාත කල්පනා කරනකොට වෙන් කරනකොට ඉරටු ගොඩක් එකකට නිවැරදි කරගන්නේ එතන මිත්‍යා සංඥාවක් ඇති වෙලා තිබුණා එතන මිත්‍යා සංඥාවක් හැදෙනවා එතකොට මිත්‍යා චිත්තය හැදෙනවා මිත්‍යා චිත්තයක් හැදෙනවා ඔන්නෝයි විදියට උදයම්මය දෙක ඇතිවීම නැතිවීම දෙක මෙනෙහි නොකරන නිසා සංතතිය කියන මේ එකක් වශයෙන් අරගන්න ගතිය නිසා ඒ ගතියෙන් වැහිලා තියෙන නිසා මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්නේ නැහැ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කිරීමට අනිත්‍යානුපස්සනාව උපකාර වෙන්නේ මෙන්න මේ අනිත්‍යානුපස්සනාව කරන්න අවස්ථාවේදී උදය වය දෙක වැටහෙන නිසා මේ අනිත්‍යානුපස්සනාව කරන්න අවස්ථාවේදී උදය වය දෙක වැටෙන්න ඕනේ ඇතිවීම නැතිවීම දෙක ඇතිවීම නැතිවීම දෙක වැටහෙනකොට ඒ එක්කම මේ එකක් එකක් පහසා වෙන්වෙන් වශයෙන් ලැබෙන දේවල් වශයෙන් අර වැහිලා තියෙන මේ සම්පතිය කැඩිලා යනකොට මේ ධර්ම සදා ආශ්‍රිත නැහැ විදෙනවා නැති වෙනවා ඇති වෙලා නැති වෙනවා කියන හැඟීම ඇති නිත්‍ය සංඥාම කැඩිලා යනවා නිත්‍ය චිත්තය හිතවිලි කැඩිලා යනවා නිත්‍ය දිට්ඨිය කැඩිලා යනවා මෙන්න මේ විදිහට අනිත්‍යානුපස්සනාව දිනු කරන්නා වූ අවස්ථාවේ යෝගාවචරය අනිත්‍යං කියලා කියන්න ඕන නැහැ. යෝගාවචරය ඒ විදිහේ කතාවක් කරන්න ඕන නැහැ. සංස්කාර ධර්මය වශයෙන් තම භාවනාවට දැක්ක අරමුණ වෙනස් කරන්නේ නැතුව ඒ කිම්ම කිහිම හිත ක්‍රමක්‍රමයෙන් සබා ගැනීමයි සබාගෙන ඒ මෙනෙහි කරමින් ඉදීම යෝගාවචරය අරින් කරයි. හිත සම්පත් වෙනවා. හිත සමාධිමත් වෙනවා. හිත සමාධිමත් වෙනකොට සම්පත් වෙනකොට අර ප්‍රඥා කෘතියට ඉඩ ලැබෙනවා. ප්‍රඥා කෘතියෙන් එරෙන්නේ කුමක්ද? අර ඇතිවීම නැතිවීම දෙක දර්ශනය කිරීම. ඇතිවීම නැතිවීම දෙක දර්ශනය කරන්නා වූ අවස්ථාවේදී සංස්කාරයන් සම්බන්ධව කියන වෙන් වෙන එකින් එකට වෙන් වෙලා ගැනීම ඇති වෙනවා එතෙන්දී නිත්‍ය සංඥාව හරයන නැති වෙනවා එතකොට නිත්‍ය දිට්ඨියක් නැති වෙනවා මෙන්න මේ අනිත්‍යානුපස්සනාවේ ත්‍ස්ය විදර්ශනා භාවනාව ගෙන යනවා අවස්ථාවේ දෙවෙනි කාරණේ දුක්ඛානුපස්සනං භාවෙන් සුඛ සංඥම් පජහ දුක්ඛානුපස්සනාව කියන්නේ දුක ගැන හැඟීම නැවත නැවත පහළ වෙන්නා වූ එක මේක දුකයි කියලා දුකයි කියලා කියනවා නෙමෙයි හිතනවා නෙමෙයි සංස්කාරය අන්තර අරමුණු භාවනාවට ගත්ත අරමුණට සම්බන්ධ සංස්කාරයන් දෙක යොදාගෙන ඉන්නව අවස්ථාවේදී
මේ ඇතිවීම නැතිවීම දෙක හොඳට වැටහෙනවා නම් වැටහෙන අවස්ථාවේදී දුක්ඛානුපස්සනාව ඉදිරියට පිට වැටෙනවා. අනිච්ඡානුපස්සනාව වැඩෙන විට දුක්ඛානුපස්සනාව ඒ එක්කම ඉදිරියට එනවා. එතකොට යද නිච්ඡං සං දුක්ඛං කොයි විදිහට සාධාරණ වුණොත් වැටහෙනවා. යම අනිත්‍ය නම් ඒක දුකයි. යම නිත්‍ය නම් ඒක සැපයි. ඔය විදිහට සංසාරනුකූලව ඉබේට හැඟීමක් ඇති වෙනවා. ඒ එක්කම විදර්ශනා භාවනාවේ යෙදෙන යෝගාවචරයාට දුක්ඛානුපස්සනා මේ සංස්කාරයන් දුකයි දුකයි කියලා වැටහීම හොඳට වැටහෙන පිළිවෙලක් කියනවා. ඒක වහගෙන ඉන්න මේ ඇතිවීම නැතිවීම දෙක පේනවා. නමුත් මේ දුක්ඛ ලක්ෂණේ සමහර විට වහගෙන ඉන්නවා. වහගෙන ඉන්නේ මේ ඉරියව්. ඉරියව් එහාට මෙහාට වෙනස් කරනවා. භාවනාවට ඉඳගෙන ඉන්න අවස්ථාවේදී ලිංගක් පිළිගෙනකොට ඔන්න අනිත් පැත්තට හැරෙනවා. ආයි මේ පැත්ත ටිකක් පිළිගෙන එනකොට අනිත් පැත්තට හැරෙනවා. ඉරි දෙන්නත් ඉස්සෙල්ලාම එක විදියකට ඉන්නේ නැහැ. කොඳුක යට කරනවානේ. අවශ්‍ය වැටෙන්න ඕන දුක ඒක යට කර ගන්නවා මේ ඉරියව් මාරු කිරීම. ඉරියව් මාරු කරන්නේ නැතුව ඉන්න ඕන දුක්ඛානුපස්සනාව සම්පූර්ණ වෙන්න නම් මේක දැවෙන විදියට දැනෙනවා, කැඩෙන විදියට දැනෙනවා, විඳෙන විදියට දැනෙනවා, විලිස්සෙන විදියට දැනෙනවා මේ සංස්කාර කුඩුව. නමුත් මේවා දුකයි, මේ සංස්කාර දුකයි කියන හැඟීම ඇති කරගෙන ඉකට ඔය වැටිච්චාවේ කියන වෙන්න ඕන. අන්න එතකොට ඉරියව් මාරු නොකර ඉන්නකොට ඔන්න මේ දුක්ඛ ලක්ෂණය හොඳට වැටේ. දුක්ඛ ලක්ෂණය හොඳට වැටෙනකොට මේ සංස්කාරයෝ සැපයි, මේ සංස්කාරයෝ සැපයි, මේවා හොඳයි කියලා සුභ සුඛ වශයෙන් ගත හැඟීම් තියෙනවා සංසාරයේ. නොයෙක් විදියට තියෙනවා. සමහර විටක ඒ තැන්වලම පේන දුක. නමුත් ඒක අමතක කරලා දාලා අර කොහෙවත් නැති සුඛයක් අරගෙන, සුභගතියක් අරගෙන, ඉස්සරහට අරගෙන අරක වහගා දුක්ගතිය වහගන්න. මේක ඔය තව ඩිංගක් ඔය දුක් ලැබුණට අමාරුවක් ලැබුණට මේක හොඳයි, මේක යහපත්, මේ සුභයි, මේක සැපයි කියලා ඔය විදිහේ හැඟීමක් තියාගෙන ඉන්නේ මේ සංසාරේ. මේ පංචස්කන්ධ කූඩුව සැපයි, මේක සුභයි, ඔය විදිහට අරගෙනයි මේ සංසාරේ පවස්වාගෙන ආවේ. මේක දුක් වශයෙන් තේරුම් ගත්තා නම් මේ සංසාරේ පවස්වාගෙන නෑනේ. සංසාරේ ප්‍රාප්තයන් මනුෂ්‍යයෙක් වෙන්න ප්‍රාර්ථනා කළා. යම් විදි ප්‍රණතියක් නිසා ආසාවක් නිසායි මනුෂ්‍යයෙක් වෙන්නේ. එකක් පිළිදෙන් දෙන්නේ කුණේ භවයක මේ ප්‍රාර්ථනාවක් නිසායි, ප්‍රණතියක් නිසායි, ආසාවක් නිසායි. මේ විහාසා කරන්නේ නැහැ දී මාන්නමට මේක දුක්කේ වැටුණා නෝ වැටුනේ නැහැ. මේක සංසාරයේ දිගට එන එකක් මේ සුඛ සංඥාව. සුඛ සංඥාව වාගේ මර මුලින් කිව්වා වාගේ සුඛ චිත්ත සත්‍යය කියන කතාව කියනවා. සුඛ සංඥාව ඇති වෙලා ඇති වෙලා ඒක දිනුනාම අන්තිමේ සුඛ කියන චිත්ත පාරම්පරාවයි. ඊළඟට සුඛ කියන දිට්ඨිය ඇති වෙනවා. එතකොට සුඛ සංඥාව, සුඛ චිත්තය, සුඛ දිට්ඨිය ප්‍රතිෝ විදියට ඇති වෙනවා. ඊට පස්සේ මේක දුකේ කියලා කවු කිව්වට බාධානේ නෑ. මේ දුකේ දුකේ කියලා කිව්වට මේ මොන දුකක්ද ඔබත් කියනවා දුකක්. ඔය ස්වභාවයෙන් ගතියන්නේ කියලා මම දානවා. ඒක යට කරලා දාන්න. කොහොම දෙන්නේ සතුටු නැහැ දුකයි කියන්නේ. දැන් සමහර උදවිය අනිත්‍ය කියන කතාවට සතුටු නැහැ. අහන්න සතුටු නැහැ. දුකයි කියන වචනේ අහන්න සතුටු නැහැ. නමුත් මේකේ තියෙන දේ
තියෙනා වූ ස්වභාව ඒක අහන්න සතුටුන ඔන්නේ ඒ දිට්ඨියක මහත මේව ජීවුනු වෙච්ච දිට්ඨියේ මහතයි ඉතින් අර බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්මයන් දේශනා කරන්න අවස්ථාවේ මේ අනිත්‍ය අභාව දුක් ස්වභාවයේ අනුන්නන දේශනාව හෙරෙනකොට මනුෂ්‍යයන් නෙවෙයි දෙවියෝ දීර්ඝායුෂ දෙවියෝ කම්පා වුණා අපි නිත්‍යයි නිත්‍යයි හැමදාම ඉන්නවා කියලා හිතාගෙන හිටියේ ඒ අඥානේ වෙනකල් නැහැ කියනවනේ එහෙම වෙන්නේ නැහැ කියනවනේ කියලා කම්පා වුණා භයද පැමිණියා අර ඒ විදිය නිත්‍ය ගත්තාම අපට ඒ ධර්මයන් අහලා එක්තරා අන්දමක සුතමේ ඥානයක් තියෙනවා. සුතමේ ඥානයක් නැති කෙනෙකුට මේ විදිහට ධර්මයක් කවදාකවත් අහන ලැබෙන්නේ නැති කෙනෙකුට මේ සදාකාලික හැඟීමක් යුක්තව ඉන්නේ. එතකොට මේ කාණිකයයි දුකයි කියනකොට අත්හල් ආයතන. එනිසා මෙතෙ දෙවෙනි අනුපස්සනාව කරන්නා වූ ඇත්තෝ අනුපස්සනාව හොඳට ප්‍රකට වීමට නම් හෙල්ලෙන්නේ නැතුව ඇතිතා දුරට ඇතිතා වේලාවක් එක ආයතනයේම ඉඳගෙන ඉන්න මහන්සි ගන්නවා. එතකොට දුක්ඛානුපස්සනාව සම්පූර්ණ වෙනවා. සුඛ සංඥාව සුඛ දිට්ඨිය සුඛ දිට්ඨියම් තනංග වශයෙන් හැදෙනවා. ඊළඟට අනත්තානුපස්සන ආනත්ත එතකොට දුක්ඛස්ස දුක්ඛන්ති අනුපස්ස අනු අනුපස්සන දුක්ඛානුපස්සනයි කිය අපි දැන් තේරුම් මේ විදිහට ගන්න ඕන. මෙතන අනත්තාන අනු අනුපස්සන අනුපස්සන ආත්මේ ධර්මයන් පිළිබඳව නැව අනාත්මය කියන නැවත නැවත හැඟීම අනත්තානුපස්සන. එතකොට අනත්තානුපස්සනාව උත්සාහ කරන්න කරනකොට ආත්මයක් කියනවා කියලා හැඟීමක් බොහෝ විට බොහෝ දෙනා නිවදීන ලෝකයේ කියන ආගම් හැම එකකම මේ ආත්මයක් කියනවා කියලා ආත්ම දෘෂ්ටිය තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආත්ම දෘෂ්ටිය හදාගෙන මේ අනාත්ම අනස්සානුපස්සනාම ඒ දෘෂ්ටිය කඩා ගැනීම උපකාර වන්නා වූ දේශනාව අනුපස්සනාව ඥානමය ක්‍රියාව. එතකොට මේ අනත් අනාත්මය අනාත්ම හැදීම යට වෙලා තියෙන්නේ මක් නිසාද? මේක මේ ඝන සංඥාව ඝන සංඥාව කියලා එකක්. ඒ කියන්නේ මත් දෙයක විස්තර කරන සාමාන්‍යයෙන් මේ අනාත්ම සංඥාව ඇති කර ගැනීමට යොදන්න ඕන මෙනෙහි කිරීමේ ක්‍රමය ධාතු විනිර්භෝගී කියන කොටස් වෙන් කරලා සලකන්න පුරුදු වෙන්න ඕනේ. මේවා පඨවි ධාතු, මේවා ආපෝ ධාතු, මේවා තේජෝ ධාතු, මේවා වායෝ ධාතු, මේ ආකාශ ධාතු, මේ විඥාන ධාතු කියලා මේ විදිහට ධාතු කොටස්. අර කායානුපස්සනාවේදී සඳහන් වෙන ධාතුට මේ ශරීරයේ මේ කොටස් මේවා කියලා බලපන්නා වාගේ පඤ්චස්කන්ධයේ පිළිවඳව එකක් එකක් භාෂා එකේක කොටස් වෙන් කළා සලකන්න පුරුදු වෙන්න. ඒ වාසනාව වෙන් කළා සලකනකොට ආත්මයට ඉඩක් නැහැ. ආත්මය කියලා දෙයක් ගැනීමට තරක් නැති වෙනවා. මේ මොකක් සලකන්නේ නැහැ. ගෙඩි පිටින්ම මේක ඇතුලේ තියෙනවා ආත්මය. ඇතැම් උදවිය රූපය ආත්මය වශයෙන් සලකනවා. ඇතැම් විට ඇතැම් කෙනෙක් වේදනාව ආත්මය කියලා සලකනවා. ඇතැම් කෙනෙක් සංඥාව ආත්මය කියලා සලකනවා. ඇතැම් කෙනෙක් සංඛාර ආත්මය කියලා සලකනවා. ඇතැම් කෙනෙක්
විඥානයේ ආශ්‍රය කියලා සලකන. ඒ විදිහට නොඑක් විදිහට මේ ආත්මයකට සලකන්නෝ ඉන්නෝ ලෝකේ. මේ බුද්ධ දේශනාවේ සඳහන් වන ආත්මෝදාරණේ සම්පූර්ණ කර ගැනීමට මේ විදිහට ධාතු වශයෙන් වෙන් කරගන්න ඕනේ. ඒ වෙන් කරලා බලන්න ඕනේ. එතකොට අර ඝන සංඥාව බැරිලා යනවා. ඝන කියන්නේ එකට එකතු වෙයි. එකතුකම්. එකතුව සැලකී. ඒකෙන් කැඩිලා බිඳිලා යනවා. එතකොට අනත්තං පස්සනං භාවෙන්තෝ අත්ථ සංඥං වදහමි. එතකොට ආත්ම කියන හැඟීම නැති වෙනවා. ආත්මයක් තියෙනවා කියන හැඟීම නැති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණය තමයි ප්‍රධාන වශයෙන් විදර්ශනාවට ගන්න ලක්ෂණ තුන. ත්‍රි ලක්ෂණය. ලක්ෂණය කියන්නේ එහෙමයි. සාමාන්‍ය ලක්ෂණය කියන්නේ මේ කොටස් තුනට. මේ කොටස් තුන හොඳට සාලකන පිළිවෙලට, සැලකෙන පිළිවෙලට, අවබෝධය ඇති වෙන පිළිවෙලට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට එහාට අනිත් ඒවත් සමහරවිට ප්‍රමත්තමින් අවස්ථාව ලැබෙනවා ඇති. අද දවසේ මේ අනුපස්සන 18 මෙන්න මේ තුන විතරයි අද කියන්නට බලාපොරොත්තු වෙන්නේ. අනිත් කොටස් අනිත් දවස් වල ඉදිරියට තියාගන්නට බලාපොරොත්තු වෙනවා. දැන් අද මේ විදිහට විදර්ශනාම කිරීමට පුරුදු වෙන්න ඕන. විදර්ශනාම කර ගන්න ඕන. විදර්ශනාව සකස් කර ගන්න ඕන. මේ විදිහට විදර්ශනාව සකස් කරගෙන බලාපොරොත්තු වන්න ඕනම සියලුම ලක්ෂණය අවබෝධ කරගන්න. ධර්ම ස්වභාව අවබෝධ කරගන්න. මේ විදර්ශනා ඥාන වල බලයෙන් සදාංග වශයෙන් පිළිගනි කරගෙන අල්පාමී ලෝකෝත්තර ඥාන වලින් සමුච්චේ දස්සහමෙන් පිළිගනි කිරීම අමාමහ නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම පැහැදිලි වේවා.